SLT Mobitel Mobile Non-Stop Lokka. ඔබ කැමතිම app නමයට ඇති වෙනකන් data. වර්ෂා නෙළුම් 70%ක ප්‍රතිශතයක් ලබා ගන්නවා. අමල් තමයි මුලින්ම මනාපය පළ කළේ. අමල්. මට ඒකේ කටහඬට මම කැමති වුණා. මොකද ලස්සන කටහඬක් තියෙනවා. ඒ වගේම මොකද ඇත්තටම මම මේ මගේ පෞද්ගලික සිතුවිල්ල දැන් අර ප්‍රොෆයිල් එකේ පෙන්වන වෙලාවේදී චැනල් එක මාත්මීගේ ගීතයක් ගායනා කරනවා. ඇත්තටම ඇයට ඒ ගීතයට තිබිච්ච හඬත් එක්ක මේ ගීතය තෝරා ගත්තා කියන එකට මගේ ඇත්තම කැමැත්තක් නැහැ. නමුත් මේ ගීතය ගායනා කරා තර්ගයේ මොකද අනිත් තර්ග කරන කෙනා ඉන්නේ ඊට පස්සේ ඉතින් නමුත් මුලින් මේක මේ ගායනෙන් යන්න තියෙන්නේ. ඉතින් ඒකෙන් මේ ගායනයේ ලකුණු හතක් දෙන්න පුළුවන් කියලා ඒවල මට හිතුණා. Thank you sir. Hirosha. ආයෙත් මන අපේ පළ කිරීමෙන් වැලකිලා ඉන්නෝ. ඇයි? පරණ කතන්දරේම තමයි ආයෙ කියන්න තියෙන්නේ. මේ ගීතේ මම සතුටු නැති ගායන විලාශ කීපයක්ම තියෙන කියන්නේ ඔබගේ එකක් තමයි හුස්ම ප්‍රශ්නයක් තියෙනවා හැම ලයින් එකක්ම ඉවර වෙනකොට ඔබට හන් ලස්සන හන්න තියෙනවා අමල් කිව්වා වගේ ඒක මමත් පිළිගන්න මොකද ප්‍රොෆයිල් එක යනකොට මම යමලුයි තමයි කතා වුනේ ලස්සන කටහඬක් තියෙනවා කියලා හැබැයි මම ඒක දැන් දැක්කේ නෑ මේ ගායනේ දැක්කේ නෑ ගීතය තෝරා ගැනීමේ ප්‍රශ්නයක් ඔබ දකින්නවද මෙහෙමයි මොන ගීතය තෝරා ගත්තත් Tamanට ගායනා කරන්න පුළුවන් නම් ඒ ගීතයට අදාළ හැඟීම දෙන්නත් හඬ කියන එකත් ඒක Tamanට ආවේනික දෙයක් තමන්ගේ අතේ තමයි තියෙන්නේ ඒක. මං කියන්නේ ගීතයත් මොන ගීතය ගායනා කරන්න පුළුවන් කෙනෙක්ට මොන ගීතය දුන්නත් ගායනා කරන්න පුළුවන්. මං හිතනවා
වර්ෂ ඔබ ගායනා කරන්න පුළුවන් මම ගායනා කරන්න බෑ කියලා කියන්නේ නැහැ ඔබට රුවනුත් දෙනවා ලකුණු හත අමලුත් ඔබ මනාපේ ලබා දෙනවා මම මනාපේ මං දැනුත් මං හෝල් කරගන්නවා මං ඔබ මේ ගී ඔබ මේ තරගෙන් සමට ඉදිරියට යන්න පුළුවන් ඉදිරියට ගියොත් ඔබට වඩා හොඳින් ගායනා කරන්නත් පුළුවන් ඊළඟ තරඟ කරුව නැති වෙන්නත් පුළුවන් ඉදිරියට ගියොත් මේ අඩුපාඩු ටික හැදෙන්න ඕනේ මමත් ලකුණු හතක් දුන්නොත් ඔබට ලකුණු හතේ තුනම ලැබෙන්න තරම් ප්‍රමිතිගත ගායනයක් හැටියට මම මේක දකින්නේ එනේ 77ක් ලැබෙන්න බෑ 77ක් ලැබෙන්න බෑ රුවන් ආයත් පරණ කතාව රුවන් කියනවාද නිරෝෂාගේ මනාපයත් මේකට ලැබිය යුතුයි කියන තැනද ඔබ ඉන්නේ ඇත්තටම නිරෝෂාගේ වෝට් එක වර්ෂ බලාගෙන හිටිය ඇස් දෙක මම බලාගෙන හිටියා නිරෝෂා මිස් කව කොයි වෙලාවෙද ගහන්නේ කියලා නේ මේ මාසාවෙන් හිටියා ඔව්ද ඇත්තටම දෙයක් කියන්න ඕනේ අපි අමල් සරුවේ මමයි ආකර්ෂණය වුණේ ඔයාගේ හඬට කිව්වා වදේ ඔයාගේ හඬේ තියෙනවා මාර අර ටියුන් කරපු අර හොඳ මිහිරි හඬක් තියෙනවා ඒකට තමයි අර ප්‍රොෆයිල් එකෙත් බලලා අපි හැරෙන්නේ එතකොට ප්‍රොෆයිල් එකේ සරංග හැම වෙලාවම අපි ජීවිත අඳුනගන්න තැනනේ මෙතන එතකොට තාම අපි දන්නේ නැහැ මේ චරිත මොන වගේද මෙයාලට තියෙන හැකියාවන් එතකොට ප්‍රොෆයිල් එක අපිට ඇත්තටම සපෝට් වෙනවා අපි තුන් දෙනාටම මම හිතනවා මේ ගායනය ඉදිරිපත් කරන ගායනට අමතරව ලොකු සපෝට් එකක් දෙනවා මේ පොඩි අදහසක් අදහසක් ලබා ගන්න මේ දරුවා ගැන අපිට මොකද්ද චිත්‍රයක් මැවෙනවනේ මේ ඉස්සරහට යන්න පුළුවන් දරුවෙද්දි මේ දරුවා මෙතන දැන් අමස කිව්වා දුවවා ගත්ත සින්දුව තමයි ගැටලු වුනේ හැබැයි ඔයාගේ ගායනයේ ගැටලුවක් නැහැ මම හිතනවා නිරෝෂටත් ඒක හිතන්න තිබුණා නම් කොච්චරක් හොඳ හිටද ඒ කියන්නේ විශාල කරදරයක් වුණාද නෑ නෑ මේ මේ මම කියන්නේ මේ මම කියන්නේ නෝච් නේද පොඩ අපි දෙන්නත් මේ ෆස්ට් රවුන්ඩ් එක නිසා ෆස්ට් රවුන්ඩ් හරි අන්න මොහොනට මම දන්නේ නෑ තාම දන්නේ නෑ තාම දන්නේ නැගෙන වාගේ හැටිද නෑ එක්ස්පීරියන්ස් කරලා නෑ තාම බෑ මම කියන්නේ මගේ වෝට් එක ගැන කතා කරන්න වැඩි නෑ නෑ මම නිරෝෂා වාගේ වෝට් එක ගැන මම කියන්නේ මම කියන්නේ සාරං ගන්නවනේ වෝට් තුනම දෙන්න බැරි ගානක්ද කියලා බැ ඔය කියන්නේ ඔව් මම කියන්නේ මම තර්ක කරන්න පුළුවන් කියලා මම කියන්නේ බැ හේතුව මේක පළවෙනි රවුන්ඩ් එකනේ ලස්සන මේකේ සාරංග පැත්තක ඉඳලා නෑ නිරෝෂටයි තියෙනවා නිරෝෂගේ වෝට් එක මේක ඊළඟ අවස්ථාවේ මටත් වේ නිරෝෂකේ ඇයි ඔයාලට දෙන්න තිබ්බනේ කියන්නේ නෑ මං එහෙම කියන්නේ නෑ මං දන්නේ නැහැ දැන් නෙමේ ඉස්සරහට තේරෙනවද මම කියන්නේ නමුත් මම කියන්නේ සාරංග දැන් අර මුල් වටේ නිසා ඔව් මේක පළවෙනි අවස්ථාව නිසා පළවෙනි අවස්ථාව නිසා දරුවෙක් අපි අඳුර ගන්නවා ඔව් දැන් හිතන්නකෝ සාරංග මමත් මේ වැඩසටහනේ පළවෙනි අත්දැකීමක් නේ ගන්නෙ ඒතර මමත් මේ ප්‍රොෆයිල් එක දැකලා ජීවිත අඳුර ගන්නවනේ මම දැන් හැබැයි දැන් නිරෝෂ කියන්නේ ප්‍රොෆයිල් එක දැක්කහම ඔව් අදහසක් තිබුණා තමයි නමුත් මේ සජීවී ගායනයේදී ඒක මදි මනාපයක් පළ කරන්නේ මදි කියන්නේ මං කියන්නේ මොකද්ද අවුට් කියපු නෝට් එක අන්න කියන්න අම්මට සිරි ආයි කියන්න පුතේ සින්දුව නෑ නෑ හිම බෑ නෑ නෑ කියපු වෙලාවේ නිරෝෂ ආයි කියන්න බෑ ඔය මම පොතක් තියන්න ලකුණු කරගන්න වෙන අවුට් කියපු තැන් ටික එහෙම නෙමෙයි නිරෝෂ මම කියන්නේ පළවෙනි අවස්ථාව නිසා අපිට chance එක දෙන්න බැයිද මට මදි ඔය දෙන්නගේ ලකුණු දෙක හම්බුණා නේ ඇති මම කියන්නේ පළවෙනි අවස්ථාව නිසා මෙහෙමයි තියෙන්නේ මෙච්චර ගායනක් කරපු නිසා පළවෙනි අවස්ථාව දෙන්න පුළුවන් සමා වෙන්න මම මෙහෙම කියනට රුවන් හිටියා රචි මේ පළවෙනි අවස්ථාව නිසා නොදීපු තැන් ඔබෙත් තියෙන අමල් පෙරේරාගේ තියෙන මගේත් තියෙන එහෙම ප්‍රශ්නයක් නැහැ මේ දෙන්නගේ මොකද මේ තියෙන ප්‍රශ්නේ හරි ප්‍රශ්න නෑ අතට නිරෝෂට නිරෝෂට ලකුණු හත දෙන්න තිබුණා නෑ උතන ප්‍රශ්නේ එන්නේ ඇත්තටම දැන් ඊළඟ තරගයත් එක්ක දැන් 170ක් නේ ලැබිලා තියෙන්නේ මෙහෙම මගේ ලකුණු හත ලැබෙන්න තිබ්බා හදිසින් හරි මේ දෙන්න නොදී තිබ්බනම් මම සමහරට ඊළඟ තරග කරුවා ගැන හිතලා ඇයගේ ප්‍රොෆයිල් එක ගැන හිතලා මම ලකුණු හත දෙන්න තිබ්බා හැබැයි මෙතනදී මේ දෙන්නම දුන්නට පස්සේ මම මගේ හෝල් කරගත්තේ මම දැක්ක අඩුපාඩුත් එක්ක ඒ 70 ඇති කියලා ඔබට වර්ෂා නෑ මෙහෙමයි 70ද 60ද 50ද 90ද 100ද කියන එක නෙමෙයි මේකේ ප්‍රශ්නේ තිදෙනාගම ලකුණු හතම ගන්න පුළුවන් මට මේ ගායනයක්ද කියන එක. ඒ එහෙම ගත්තොත් මට වර්ෂගේ ගායනේ තිදෙනාගම ලකුණු හත ගන්න පුළුවන් මට්ටමක නැහැ. එතකොට ඊළඟ තරුණයා මොන විදිහට ගායනා කරාවිද කියන එක මම දන්නෙත් නැහැ. ඒතකොට මම ඔබගේ ගායනේ මේ වෙලාවේ සජීවී විනාඩි 3 ගැන විතරම තමයි මම කතා කරන්නේ. මේ ගීතයේ පුරාවට රුවන් නොදැක්ක වවුට් ගොඩක් මම දැක්කා මට තේරෙන්නේ නැහැ ඒ මම දැක්ක එක කියලා. ඒක නිසා මම ලකුණු හත දුන්නේ නැහැ ඔබට.
හොඳයි. එහෙනම් බලමු වර්ෂා නෙළුම්ට ප්‍රති අභියෝගය.